දවසක් වේවා ඔබ සියලු දෙනාට. අද සංස්කෘත නාට්‍ය කලාව පාඩම යටතේ අපි ඉගෙන ගන්න යන්නේ සංස්කෘත නාට්‍ය රංගභූමි පිළිබඳව. සංස්කෘත නාට්‍ය රංගභූමි පිළිබඳව. සංස්කෘත නාට්‍ය රංගභූමිය ඇඳීමට වගේම නම් කරලා ඒ කොටස් පිළිබඳ කෙටි සටහන් ලිවීමට ඔබට හැකියාව තියෙන්න ඕනේ. ඉතින් දුවේ පුතේ අද අපි සංස්කෘත නාට්‍ය වේදිකාවන් එකින් එක අධ්‍යයනය කරමු. ඒ වේදිකාවේ කොටස් වලින් සිද්ධ වෙච්ච කාර්ය අපි අධ්‍යයනය කරමු. ඒ වගේම ඔබට පැහැදිලි කරන්න ඕනේ සංස්කෘත නාට්‍ය රංගභූමි පිළිබඳව නිශ්චිත සමහර කොටස් පිළිබඳ නිශ්චිතව හොයාගත කරුණු නැහැ. මතවාද තමයි පවතින්නේ. විවිධ විද්වතුන්ගේ මතවාද. ඒ වගේම නාට්‍ය ශාස්ත්‍රයට අනුව මේ රංගභූමිය සැකසිය යුතු ආකාරය රංගභූමියේ කොටස් පිළිබඳව නාට්‍ය ශාස්ත්‍රය සඳහන් වන කරුණු අනුව තමයි මම ඔබට මේ පාඩම සාකච්ඡා කරන්නේ. අපි බලමු සංස්කෘත රංගභූමි පිළිබඳව එකින් එක ඔබට පැහැදිලි කරලා දෙන්න. දැන් සංස්කෘත රංගභූමිය අනෙකුත් රංගභූමි වගේම විවිධ නම් වලින් හඳුන්වලා තියෙනවා. විවිධ නම් වලින් හඳුන්වලා තියෙනවා. බලන්න නාට්‍ය ගෘහ, නාට්‍ය මණ්ඩප, ප්‍රේක්ෂා ගෘහ, ප්‍රේක්ෂාගාර මේ ඔක්කොම නම් වලින් හඳුන්වලා තියෙන මොකක්ද? රංගශාලාවම තමයි. ඒතර මේ රංගශාලා අංග තුනකින් හැඩය අනුව නිර්මාණය කළ කරලා තියෙන බව බරිත මුනිවරයා නාට්‍ය ශාස්ත්‍රය සඳහන් කරලා තියෙනවා. විකෘෂ්ඨ, ත්‍යාශ්‍ර, සමචතුරස්‍ර මේ විදිහට නිර්මාණය කළ යුතුයි කියලා නාට්‍ය ශාස්ත්‍රය සඳහන් වෙනවා. මේ විකෘෂ්ඨ, ත්‍යාශ්‍ර, සමචතුරස්‍ර කියන්නේ නාට්‍ය රංගභූමිය නිර්මාණය වෙලා යන විදිය. හැඩය. අපි ඒවා එකින් එක අඳින ආකාරයත් බලමු. මං කලින් සඳහන් කරා සංස්කෘත නාට්‍ය ගෘහ පිළිබඳ විවිධ මතවාද තිබෙනවා. විවිධ මතවාද. එහෙම මතවාද තිබෙන්නේ දරුවනේ අද වෙනකොට මේ ගෘහ නාට්‍ය ගෘහ පිළිබඳ අපිට දකින්නට සාධක නොමැති නිසා. මේ ඔබ දකින්නේ සංස්කෘත රංගභූමි වර්ග තුන. බලන්න විකෘෂ්ඨ, ත්‍යාශ්‍ර, සමචතුරස්‍ර. විකෘෂ්ඨ, ත්‍යාශ්‍ර, සමචතුරස්‍ර මේ කොටස් රංගභූමි තුනේම එකම විදිහට කොටස් නම් කරන්න පුළුවන්. කොටස් පහක් තියෙනවා. ඉතින් පහසුයි අඳින්න. බාහිර හැඩය අනුව තමයි මේක රංගභූමි වර්ග තුනක් තියෙන්නේ. විකෘෂ්ඨ කියන්නේ දිගටි ආයත චතුරස්‍රාකාර හැඩේ වේදිකාවක්. ඊළඟට ත්‍යාශ්‍ර කියන්නේ ත්‍රිකෝණාකාර. සමචතුරස්‍ර කියන්නේ සමචතුරස්‍ර බාහිර හැඩේ සමචතුරස්‍ර විදිය. මේකේ අංක 1 2 3 4 5 වශයෙන් නම් කරලා තියෙනවා. ත්‍යාශ්‍රයකටත් සමචතුරස්‍රයකටත් මේ නම් ටිකම පොදුයි. ඒ නිසා මම නැවත නැවතත් නම් කරලා නැහැ. ඔබ වික්‍රුෂ්ඨකේ තියෙන නාමයන් මේ අනිකුත් රංගභූමි සඳහා සටහන් කරගන්න. අංක 1 කියන්නේ නේපත්‍යාගාරය. අංක 2 රංග ශීර්ෂය. ඒ කියන්නේ රංගභූමියට රංගපෑම යම් කිසි කොටස් සමහර වෙලාවට සම්බන්ධ වෙනවා. වාදක මුන්ති සිටින ස්ථානය රංග පීඨයට ඉහළින් තියෙන කොටස තමයි රංග ශීර්ෂය කියන්නේ. මත්ත වාරණී රංග පීඨයට දෙපස පිහිටි කොටස් දෙක තමයි මත්ත වාරණී කියන්නේ. රංග පීඨය මම මේ කහ පැහැයෙන් දක්වලා තිනවා. මේ කොටසේ තමයි නියම වූ රංගපෑම සිද්ධ වෙන ස්ථානය. නියම වූ රංගපෑම සිද්ධ වෙන්නේ මෙන්න මේ කොටස. ඊළඟ රංග මණ්ඩල කියන පහ කියන අංකයෙන් සඳහන් වෙන කොටස ප්‍රේක්ෂකයන් රැඳී සිටින ස්ථානය. දැන් අපි බලමු මේ අංග එකින් එක කොටස් ගැන. ඒ කොටස් වල මොකද්ද සිද්ධ වුනේ කියන රංගභූමියේ කොටස් වල අපි ඉහළින්ම තිබ්බ නේපත්‍ය ගෘහය. නේපත්‍ය ගෘහයේ සිද්ධ වුණා නළු නිලියන් වෙස්සලා ගැනීම. ඔබ දන්නවා වර්තමාන වේදිකාවේ ප්‍රසීනියම් වේදිකාවේ දෙපස තියෙනවා නේපත්‍යාගාර. එතකොට මේ නේපත්‍යාගාර සිද්ධ වෙන්නේ මොකද්ද? නළු නිලියන් වෙස්සලා ගැනීම. ඊළඟට ഘോഷාව කලබලයේ වැනි ශබ්ද ඇති කරන්නත්
මේ රංග භූමියේ නේපත්‍යග්‍රහය පාවිච්චි කරා. නේපත්‍යග්‍රහය පාවිච්චි කරා. ඊළඟට මම කලින් ඔබට සඳහන් කරා සූච්‍ය කොටස් වලදී චූලිකා. නේපත්‍යග්‍රහයේ ඉඳලා හැඳ සලසන දේවල් තමයි චූලිකා කියන්නේ. එතකොට ඒ අවස්ථාවවලදී මේ නේපත්‍යග්‍රහය පාවිච්චි කරා. උදාහරණයක් විදිහට දුරාශස් ශිෂ්‍යවරයාගේ ශාපය ඉදිරිපත් කරන අවස්ථාව আদি විවිධ තැන් නාට්‍ය පිටපත් අධ්‍යයනය කරද්දී ඔබට පෙනේ රංග විධානවල සඳහන් වෙනවා නේපත්‍ය ගෘහයේ පාවිච්චි කරන අවස්ථාව. ඒ වගේම රංග පීඨයේ රංග දැක්විය නොහැකි දෙවියන්ගේ ආශිර්වාද දෙවියන්ගේ ශබ්ද আদি නොයෙකුත් දේවල් මේ රංග පීඨයේ රංග දැක්විය නොහැකි අවස්ථාවලදී නේපත්‍ය ගෘහය භාවිත කරනවා. ඒ වගේම මෙන්න මේ විදිහට tire දිස්සෙනවා බලන්න වරහන් තුල නේපත්‍යාගාරයෙහි ඇඳුම් ගේ. වශයෙන් සංස්කෘත පිටපත් තුල තිබෙනවා සඳහන් වෙලා. එහෙම දාලා තියෙන පුතේ මේ නේපත්‍යාගාරේ පාවිච්චි කරලා යම් කිසි ශබ්ද ඉදිරිපත් කරපු අවස්ථාව. අපි ඊළඟ කොටස බලමු රංග ශීර්ෂය. රංග ශීර්ෂය කියන්නේ අපි ශීර්ෂය කියන්නේ ඉහළ කොටස එන්නත් හිස කියමු. රංග භූමියේ තියෙන ඉහළ කොටස රංග ශීර්ෂය නේපත්‍යාගාරයට පස්සේ තියෙන තීරුව මේ තීරුව පාවිච්චි කරලා තියෙනවා කාර්යයන් කීපයකට ඒ තමයි ශීර්ෂය වෙන් කරලා තියෙනවා තම භූමිකා රඟපා අවසන් වූ පිරිස රැඳී සිටීම කියන්නේ නළුවන් තමන්ගේ කොටසක් රඟපා ඉවරයි දැන් ඊ රැඳිලා ඉන්නවා තව ටිකකින් ආයෙ සම්හලට එන්න ඕනේ දැන් ඔන්න ඒක පාවිච්චි කරන අවස්ථාව ඊළඟට තම භූමිකාව රඟපෑමට ඇති පිරිස තාම වේදිකාවට ඇවිල්ලා නැහැ ඊළඟට එන්නේ ඉන්නේ ආ ඒගොල්ලොත් රැඳිලා ඉන්න පුළුවන් මේ රංග ශීර්ෂයේ ඊළඟට පෙළ මතක් කර දෙන්නා රැඳී සිටිනවා අපි කියනවා ප්‍රොම්ප්ටස්ලා කියලා එහෙම නැත්නම් මතක් කර දෙන්නා කියලා කියනවා මේගොල්ලෝ රැඳිලා ඉන්නේ රංග ශීර්ෂයේ ඒ වගේම අවශ්‍ය වූ විට ගැනීම සඳහා රංග භූමි උපකරණ තැන්පත් කරලා තියෙනවා මම ඔබට කලින් පාඩමකදී සඳහන් කරා රංග ශෛලිය ගැන කතා කරද්දී සංස්කෘත වේදිකාවේ පසුතල නිර්මාණ රංග භාණ්ඩ බහුල වශයෙන් භාවිතා වුණේ නැහැ. නමුත් සමහර අවස්ථාවලදී සංකේත වශයෙන් භාවිතා කරන තැන් තියෙනවා. උදාහරණයක් විදිහට ඔබට මම පැහැදිලි කරන්නේ රත්නාවලී නාට්‍ය චිත්‍ර පලකය වගේ දේවල් භාවිතා කරනකොට මේ වගේ දේවල් මේ රංග ශීර්ෂයේ තැන්පත් කරලා තියෙනවා. ඒ වගේම නළුවන්ගේ විවේකය සඳහා වෙන් වෙලා තියෙනත් මේ රංග ශීර්ෂය. ගායක හා වාදක වෘන්දයේ අසුන්ගෙන සිටින්නේ රංග ශීර්ෂය. දැන් ගායකයෝ වාදකයෝ අසුන්ගෙන සිටින්නේ කොහෙද කියලා අපි බලමු. ඒ වගේම පූර්ව රංගයේ සිටුනේ මේකේ. පූර්ව රංගය කරන්නේ කවුද? සූත්‍රධර සහ නටී විසින් සංවාදාත්මකව ඉදිරිපත් කරනවා. පූර්ව රංගයේ මේ කොටස තමයි කරන්නේ. ඒකෙදී දැනුවත් කරනවා මේ නාට්‍ය කාගේද නාට්‍ය රචකයා මේ නාට්‍ය කුමක්ද නාට්‍ය කතා පුවත හරි වස්තු බීජය හරි කෙටියෙන් තැම්පත් කිරීමක් සිද්ධ වෙනවා මේ කොටස රංග දක්වන්නේ රංග ශීර්ෂය දැන් බලමු මම නැවත පෙන්වන්නම් දැන් මේ රංග භූමි චිත්‍රයේ රංග ශීර්ෂය පෙන්වන්නම් රංග ශීර්ෂය තමයි මේ අංක දෙකෙන් සඳහන් වෙන්නේ අංක දෙකෙන් සඳහන් වෙන්නේ එතකොට මෙන්න මේ කොටසේ මේ නේපත්‍යාගාරයේ පිවිසෙන දොරටු තමයි මේ කුඩාවට දක්වලා තියෙන්නේ. මේ දොරටු දෙක අතර රැඳිලා ඉන්නවා මේ අතර කොටසේ රැඳිලා ඉන්නවා වාදකයෝ සහ ගායකයෝ. එතකොට රංග ශීර්ෂය විවිධ කාර්යයන් සඳහා භාවිත කළා. අපි ඊළඟට බලමු රංග පීඨය පිළිබඳ. රංග පීඨය කියන්නේ පුතේ රංග පෑම සිද්ධ වෙන වේදිකා කොටස. කියන්නේ ප්‍රේක්ෂකයන් දරුජුවම පෙනෙන කොටස තමයි රංග පීඨය කියන්නේ. එතකොට රංග පීඨයේ මේකේ විශේෂත්වයක් තියෙනවා කිසිම තිරයක් භාවිතා වෙලා නැහැ ප්‍රේක්ෂකයෝ සහ නළුවෝ වෙන් කර. කිසිම තිරයක් පාවිච්චි වෙලා නැහැ. නමුත් සංස්කෘත වේදිකාවේ තිරයක් භාවිතා වුණා කියලා සඳහන් වෙනවා රංග ශීර්ෂය තුල. රංග ශීර්ෂයයි රංග පීඨයයි වෙන් කරන මෙන්න මේ අවස්ථාවේ රංග තිරයක් පාවිච්චි කරලා තියෙනවා. ඒක යවනිකාව කියලා කියනවා. යවනිකාව. නමුත් රංග පීඨයයි
ප්‍රේක්ෂකයෝ වෙන් කරන තීරයක් තිබිලා නැහැ. බලමු දැන් රංග පීඨයේ මොකද සිද්ධුනේ? නියම වූ රංගපෑම සිද්ධ වුණා. ඒ වගේම රංග පීඨයත් රංග ශීර්ෂයත් අතර ජවනිකාවක් හෙවත් තිරයක් පැවති බව අභිනව ගුප්ත පවසනවා. මම ඔබට දැන් ඉස්සලත් රංග පීඨයේ ඡායාරූපය අරන් පෙන්නුවා. ඒ දෙක අතර ජවනිකාවක් එහෙම නැත්නම් තිරයක් තිබ්බ කෙනා ඒක යවනිකාව කියලා කියනවා. එච්චරයි සංස්කෘත රංග භූමියේ භාවිතාවම තිරයකට තියෙන්නේ. ඊළඟට රංග පීඨය කක්ෂ්‍යාවලට බෙදලා තියෙනවා. කක්ෂයා කියන්නේ මම ඔබට ඉතා හොඳින් පැහැදිලි කරා කලින් පාඩමකදී නැවත මතක් කරන්න. කක්ෂයාවක් කියන්නේ එකම වේදිකාවේ තැන් කීපයක් පෙන්වන්න පුළුවන්. එක් ස්ථානයකට වඩා පෙන්වන්න පුළුවන් අවස්ථාවක් තමයි. ඒතකොට එක් කක්ෂයාවක ඉන්න කට්ටියට අනිත් කක්ෂයාවේ ඉන්න අය පේන්නේ නැහැ කියලා ප්‍රේක්ෂකයෝ වටහා ගන්නවා. උදාහරණයක් විදියට දුෂ්‍යන්ත රජතුමා සැඟවිලා සකුන්තලා සහ යෙහිලියන් මල් වලට මල් පැල වලට වතුරපත් කරමින් ඉන්න අවස්ථාව දකිනවා. සකුන්තලා දැකලා නැහැ දුෂ්‍යන්ත රජු ඉන්නවා. මේ බව ප්‍රේක්ෂකයෝ වටහා ගන්නවා. ගහකට මොවා වෙලා කියලා සංග විධාන වලින් කියන්නේ සංවාද වලින් තිබුණා. රංග භූමියේ කිසිදු පස්සලයක් නැහැ. අභිනේ මාර්ගයෙන් රංග දක්වලා පෙන්නනවා. ප්‍රේක්ෂකයෝ වටහා ගන්නවා මේක කක්ෂය දෙකක්. ඒතර මේ කක්ෂයවලට බෙදන්නේ රංග පීඨය. රංග පීඨය කක්ෂය තුනකට බෙදෙනවා. ඒ තමයි අභ්‍යන්තර කක්ෂය, මධ්‍ය කක්ෂය, බාහ්‍ය කක්ෂය. දැන් අභ්‍යන්තර කක්ෂයව පිහිටන්නේ දරුවනේ රංග පීඨයේ ඉහළ කොටසේ. රංග පීඨයේ රංග ශීර්ෂයට ආසන්නින් තමයි අභ්‍යන්තර කක්ෂයව. ඊළඟට මැද තමයි මධ්‍ය කක්ෂයව, බාහ්‍ය කක්ෂයව තමයි ප්‍රේක්ෂකයන්ට ආසන්නයේ තියෙන්නේ. බාහිර කක්ෂයව ප්‍රේක්ෂකයන්ට ආසන්න. එතකොට කක්ෂය කොටස් තුනයි අභ්‍යන්තර, මධ්‍ය, බාහිර. ඒ වගේම රංග පීඨයේ ඉදිරියේ තිරයක් භාවිතා වෙලා නැහැ කියලා නැවත වරක් මතක තබා ගන්න. ඊළඟට බලමු අපි මත්ත වාරණී. මෙන්න මේ මත්ත වාරණී කියන අංගය පිළිබඳ පැහැදිලි අදහසක් අපිට ප්‍රකාශ කරන්න බෑ. මතවාද තමයි දරුවනේ තියෙන්නේ. මෙන්න මේකට පාවිච්චි වුණා. මෙන්න මේ විදිහට තමයි මේක තිබුණේ කියලා විවිධ විද්වතුන් පවසලා තියෙන මත ඔබට මම ප්‍රකාශ කරන්න. ඒව අනුව තමයි මේක ගැන සාකච්ඡාවක් ගොඩනගන්න තියෙන්නේ. එතකොට මත්ත වාරණය කියන්නේ කොහෙද තියෙන්නේ? රංග පීඨය කියන රඟ දක්වන කොටසට දෙපස කොටස දෙක තමයි මත්ත වාරණය කියන්නේ. මත්ත වාරණී භාවිතා වුණේ මොන වටද කියලා අපි බලමු. රංග පීඨයේ දෙපස තමයි ඔන්න මත්ත වාරණී දෙක තියෙන්නේ. මෙහි නියම වූ කාර්ය කුමක්ද නිශ්චිත නැහැ. නිශ්චිතව අපි දන්නේ නැහැ. ඒවා කක්ෂයාසේ භාවිතා වූ බව අභිනව ගුප්ත පවසනවා. අභිනව ගුප්ත කියනවා මත්ත වාරණී දෙක සමහරවිට කක්ෂයා දෙකක් විදිහට භාවිතා වෙන්න ඇති කියලා. ඒ වගේම ඇතැම් පඬිවරු අදහස් ප්‍රකාශ කරනවා මත්ත වාරණී විදිහට හඳුන්වන්නේ කුළුණු කියලා. කුළුණු කියලා. නාට්‍ය ශාස්ත්‍රයේ අනුව ඒවා රංග පීඨයට වඩා උසින් සාදා හදන්න ඕනි කියලා සඳහන් වෙනවා. ඒ වගේ රඟපෑම සිදු වූ බවත් සඳහන් වෙනවා. නාට්‍ය ශාස්ත්‍රයේ අනුව තමයි මේ කරුණ කියන්නේ ඔබට මම. රංග පීඨයට වඩා උසින් සාදා තිබෙන බවත් ඒ වගේ රඟපෑම සිදු වූ බවත් සඳහන් වෙනවා. එතකොට මත්ත වාරණී පිළිබඳ විවිධ මත තිබෙනවා. දැන් බලන්න රංග මණ්ඩල පිළිබඳ. රංග මණ්ඩලය කියන්නේ ප්‍රේක්ෂකයන් රැඳී සිටි ස්ථානය. ප්‍රේක්ෂකාගාරය. එතකොට මේ සංස්කෘත රංග භූමි තාවිශාල රංග භූමි නෙමෙයි. මේකේ දිග පළල මම ඔබට සඳහන් කරන්නම්. දිගින් රියන් 64කුත් පළලින් රියන් 32කුත් වෙන රංග මණ්ඩල මේ රංග භූමි තමයි තියෙන්නේ. එතකොට මේ රංග භූමිය තුළ කුඩා ප්‍රේක්ෂක කණ්ඩායමක් තමයි අසුන් ගන්න පුළුවන්. දැන් බලමු රංග මණ්ඩල කියන්නේ. රංග මණ්ඩල ලෙස හැඳින්වෙන්නේ ප්‍රේක්ෂකයන් අසුන් ගන්නකොට. ඒ වගේම මේක දෙමහල් කොට ගල් ගුහාවක ආකාරයෙන් තැනිය යුතුයයි බරත මුනි කියනවා. දෙමහල් කොට. දැන් මේ පිළිබඳව පවා අපිට තියෙන මතවාද පුතේ මේකේ අපි කියන දැන් ඔබ ප්‍රේක්ෂකාගාරයක ඔබගේ පාසලේ තියෙන එක නැතුව මතක් කරගන්න ඔබට අත්දැකීමක් තියෙනවා නම් ඔබ කොළඹ
තිබෙන උසස් මට්ටමේ විදිහට නිර්මාණය කරන ලද රංගභූමියකට ඔබ ගිහින් තියෙනවා නම් මතක් කරන්න ප්‍රේක්ෂකාගාරය තියෙන්නේ කොටසින් කොටස මෙහෙම ඉහළට ඉහළට යන විදිහට පඩිපෙල් ආකාරي උසට යන විදිහට. ඒ කියන්නේ එක මට්ටමේ තිබුණොත් පිටිපස්ස සිටින ප්‍රේක්ෂකයන්ට පේන්නේ නැහැ. ඉස්සරහ ප්‍රේක්ෂකයන්ගේ ඔළු ඔළු තමයි පේන්නේ. ඒ නිසා ප්‍රේක්ෂකාගාරය තරමක් පිටිපස්සට යන ආකාරي ඉහළට යන විදිහට තමයි නිර්මාණය කරන්නේ. මෙන්න මේ ආකාරයට වෙන්න ඇති කියලා විවිධ මත තිබෙනවා. එතකොට දෙමහල්කට ගල් ගුහාවක ආකාරයෙන් තැනිය යුතුයයි බරද මුනිවරයා සඳහන් කරනවා. මීළඟට අපි දැන් අද දවසේ සංස්කෘතික නාට්‍ය රංගභූමි පිළිබඳ ඔබට පැහැදිලි වැටහීමක් ලැබෙන්න ඇති. සංස්කෘතික නාට්‍ය කලාව පිළිබඳ මම ඔබට අධ්‍යයනය කළා පාඩම් මාලා කීපයකින්. ඒ සියලුම පාඩම් එකිනෙක ඔබ අධ්‍යයනය කරන්න ඒ එක් මාතෘකාවක් යටතේවත් තිබෙන පාඩම ඔබට අතහරින්නට බෑ. ඔබට අතහරින්නට බෑ මොකද සංස්කෘත නාට්‍ය කලාව පිළිබඳ ඔබ මේ කරුණු සියල්ල සරලව අධ්‍යයනය කරලා මතක තබා ගන්න ඕනේ ඔබගේ ඉහළ සාමාර්ථයක් ලබා ගැනීම සඳහා. ඉතින් අද දිනේ ඔබගේ මේ පාඩම් මාලාව හොඳින් අධ්‍යයනය කළා නම් මාගේ ඉතිරි පාඩම් ඔබට ඉතා ඉක්මනින් දැනගැනීමට මාගේ YouTube නාලිකාව subscribe කරන්න. ස්තුතියි.